ස්ථාන හතර ගැන පැහැදිලි කරා බුද්ධ ශක්තියට අනුගත වෙන. මට පොඩි ප්‍රශ්නයක් අහන්න මෙතන මේ ඒ ස්ථාන හතර ඉතාම වැදගත් බව ඉතාම පැහැදිලි වුණා. මට අහන්න තියෙන ප්‍රශ්නේ ඒ ස්ථාන ඇර දැන් අද වෙනකොට ලංකාවේ තියෙනවා මේ සරුවක්න ධාතුන් වහන්සේලා වැඩ සිටින අනිත් ස්ථාන. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සරුවක්න ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්ථාන දින. එවැනි ස්ථාන වලින් ඒ ශක්තිය ලබා ගැනීම බුද්ධ ශක්තිය ලබා ගන්න බෑ. දැන් දළදා මන්දිරේ මහනුවර බුදුහාමුදුරන්ගේ දළදා වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි දළදා වහන්සේ වැඩ සිටියට බුද්ධ ශක්තිය එතන නෑ. බුද්ධ ශක්තිය තියෙනවා කියලා බුදුහාමුදුරුව කියලා තියෙන්නේ චත්තාරි මාණ්ඩානානි වල විතරයි. වෙන කොහෙවත් නෑ. එහෙමයි ආරියතුමනි. අනිත්යෙන් වලත් යම් කිසි කෙනෙකුට මේ බුද්ධාලම්බන ප්‍රීතියක් සද්ධාමක් භක්තියක් ඇති කරගන්න ඒ වැන්දට වරදක් නැහැ. හැබැයි බුද්ධ ශක්තිය ඒ තැන්වල නැහැ. දැන් දළදා වහන්සේ ඔතන හැමදාම හිටියේ නැහනේ, වැඩි හිටියේ නැහනේ. දැන් සියපොළක විතර දළදා වහන්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසේ ඉඳලා අද වෙනකන් නොයෙකුත් තැන්වල තනින් තනින්ට ගෙනිච්ච. නමුත් අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේ ඊට වඩුණේ කොහාටවත් කාටවත් වෙනසක් කරන්න පුළුවන්. ඒක තව බුදුවරු සියදම බුද්ධත්වයට පත් වුණත් ඔය මධ්‍ය මණ්ඩලය ඔය ඔතනමයි, ඔය රමණීය භූමිය ඔතනමයි. ඔක කවදක්වත් කාටවත් වෙනස් කරන්න බෑ. ඔය රේඛාවේ, ඔය චත්තාරිමානි ඔය රේඛාවෙමයි තියෙන්නේ. වෙන කොහෙවත් ලෝකේ නෑ. පැහැදිලි. හරි. තුන්වහන්සේ ඔබ වහන්සේ දීර්ඝායු වේවා.